සෙනෙහසේ අවුරුද්ද අයිබෝවන්. අද දහම්සනස ගිත්තෝ වැඩසටහන මාලාව වෙනස් විදිහකට ආරම්භ කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඔව් අයියේ, මත්තකොට ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරන සෙනෙහසේ අවුරුද්ද මහා බක්මහවුල්ලේ තොරතුරු අරගෙන තමයි අද අපි ආවේ. මේ සෙනෙහසේ අවුරුද්ද බක්මහවුල්ල පැවැත්වෙන්නේ මත්තේගොඩ කැමිලා ක්‍රීඩාංගණයේ. ජන ක්‍රීඩා, ජන නැටුම්, ඒ විතරක් නෙමෙයි ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත අපිට අද රස විඳින්නත් පුළුවන්. ඔව් අයියේ, එහෙනම් කොහෙවත් යන්න එපා, මේ පැය භාගයේ අපිත් සමගම රැඳී සිටින්න. සෙනෙහසේ අවුරුද්ද. හොඳයි, එහෙනම් ආරම්භ කරමු අපේ අද දවසේ මේ සෙනෙහසේ අවුරුද්ද මහා බක්මහවුලල. ඒක ආරම්භ කරමින් මුලින්ම පංචශීලයේ පිහිටවීම සඳහා මාගේ මේ ගරු ආරාධනය අවසරයි නම කියන්නට අතිපූජ්‍ය ඇලහැර ධම්මසිරි නායක ස්වාමින් වහන්සේට. හොඳයි, සියලු දෙනාම පංචශීල සමාදන් වීම සඳහා නමස්කාරය කියන තුන් අතාවක්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සෙනෙහසේ අවුරුද්ද. සෙනෙහසේ අවුරුද්ද. හොඳ බබක්කට දෙන්න දෙයක් නැත, පෙට්ට ගමක් උඩ තුට්ටු දෙකක් ඇද, තුට්ටු දෙකක් ඇද. සෙනෙහසේ අවුරුද්ද. ඊළඟට සූදානම් වෙන්නේ අපේ අද දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට මෙම ස්ථානයට සපැමිණි අතිරේක කම්කරු කොමසාරිස් ජෙනරාල් වසන්ත අල්ගම මහතාට මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඔබතුමාගේ වචන මේ වෙලාවේ දරුවන්ට, දෙමව්පියන්ට, මේ ප්‍රදේශයට, මේ රටට මේ වෙලාවේ ඉතාමත් වැදගත්. ඉතින් මේ සෙනෙහසේ අවුරුද්දේ බක්මහ උළෙල පිළිබඳව ඔබතුමාගෙන් වචන කීපයක් දැනගන්නට කැමතියි. මේ මොහොතේදී අපි සියලු දෙනාගේම සම්බන්ධතාවය ඇති වෙලා, ඒ වගේම අපේ හැකියාවන් සහ ඒ වගේම අවුරුදු උත්සවයේ තිබෙන විශේෂ අංග සම්බන්ධයෙනුත් වඩාත් වැදගත්කමක් තියෙනවා. මොකද තරඟේ සතුට, ඒ වගේම ජය පෙරදුව, මේ දෙක ඉතාමත්ම සතුටින් විඳගන්න අවස්ථාවක් තමයි මේ අවුරුදු උත්සවයේ සනිටුවන් වෙන්නේ. අනාගතේ බාර වෙන්නේ දූදරුවන්ටයි. මේ අනාගතේ බාර වෙන දූදරුවන්ගේ සොඳුරු අවස්ථාවන්, සුන්දර හැකියාවන් වර්ණවත් කරමින් ඉතාමත්ම සුවිශේෂී වූ ශ්‍රී ලංකාවේ
අනාගතයක් නිර්මාණය කිරීමට මේ දරුදරියන් හට මේට සහභාගි වෙන සෑම සිළු දෙනා හට මේ ජය පෙරදුම සොඳුරු මොහොත සතුටකින් විඳ දරා ගන්න අවස්ථාවක් මෙම ලබා දීම පිළිබඳව ජපානයේ වැඩවාසය කරන ආචාර්ය සුදුහුඹුල විමසාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් උපදේශකත්වයෙන් මේ කරන කටයුත්ත පිළිබඳ ඉතාමත් මම සතුටු වෙනවා. සිනහසේ අවුරුද්ද මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ නියෝජිත වල්පතුමිය එවැගේම අපේ චතුරිකා ජයලත් ගුරුතුමිය ඇතුළු කණ්ඩායම ආරච්චිලත් එක්ක මේ සුදනම් වෙන්නේ මේ කිරීතිරීමේ කාර්ය සිදු කරන්න. මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය එවගේම දහම් සෙවනේ සිඟිත්තෝ ජාතික ළමා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන සෙනෙහසේ අවුරුද්දයි මේ විදිහට අපි ඔබ වෙත දින්න කරන්නේ මේ අයුරින්. අපි කිව්වා දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාම තමයි අපේ ඊළඟ තරග ඉසව්ව. හොඳයි, අපි සූදානම් වෙනවා අපේ මත්තේගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දරුවන්ගේ නර්තන අංගයක් බලන්න. ගම්මානය පුරා කියන නර්තන අංගය. හොඳයි, අපි ඒක සූදානම් වෙමු. සිනහසේ අවුරුද්ද අවුරුද්ද. අපි ජන ක්‍රීඩා නැරඹුවා, අපේ ජන නැටුම් නැරඹුවා, තෑගිත් ගොඩක් ගත්තා. එහෙනම් නම් අපි විරාමයක් ලබා ගමු නේද? ඔව් අයියා, අපි එහෙනම් විරාමයක් ලබා ගමු. එහෙනම් විරාමයෙන් පස්සේ අපි නැවතත් සම්බන්ධ වෙමු. සිනහසේ අවුරුද්ද.
සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද කියන්නේ කෑම බීම වලින් අඩුවක් පාඩුවක් නැතිව හැම ගෙදරකම රස වැහෙන කැවිලි ගොඩාක් තියෙන කාලයක්නේ. මේ දවස්වල නම් සමහරුන්ට කාලමත් එපා වෙලා ඇති. නේත්‍රා චුට්ටක් මහත්ලා ඉන්නේ හින්දාද කොහෙද? ලොකු ප්‍රශ්නයක්. ලොකුම ලොකු ප්‍රශ්නයක්. එන්න අපි යමු මොන හරි කන්න. ඉරි ඉතිරෙන්ටයි රට වැසියන්ගේ. මම දැන් ඉන්නේ ගැමි ගෙදර ඇතුලේ. දැන් මෙතන හරිම ලස්සනට සුන්දර කෑම මේසයක් සූදානම් කරලා තියෙනවා. එහෙනම් අපි ආරච්චි මහත්තයාගේ මුල් තැන අරගෙන අපේ අයිලප් පෙරමු සේවත් සහභාගී කරගෙන අපේ හෙට්ටි ආරච්චි මහත්මයා ඇතුළු මේ සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එහෙනම් රටටත් ජාතියටත් සියලු දෙනාටමත් ආශිර්වාදයක්ම වේවා. බතබුලුතින් සරු වේවා. මේ ආලෝකයේ සියලුම ජීවිතවලට එකතු වේවා කියලා මේ පොල්තිල් පහන පත්තු කරලා විශේෂයෙන්ම අපේ දරුවන්ගේ ලෝකේ ආලෝකමත් වේවා මුළු රටේම දරුවන්ගේ කියලා ඒ ආශිර්වාදය එක් කරන ගමන් මේ විදිහට පොල්තිල් පහන දාන්න. සිනහසේ අවුරුද්ද දැන් මෙතන සූදානම්ව ඉන්නවා වාසනාමූර්තිය බෙදින්න. ඒ වගේම සංගීත කණ්ඩායමත් සූදානම් වෙනවා තව ස්වල්ප වේලාවකින් ඔබට සංගීත රසය ලබා දෙන්න. අපි එහෙනම් තරගේ පටන් ගනිමු නේද? එහෙනම් ටොෆි ඇහිඳීමේ තරගය අපි ආරම්භ කරන්න සූදානම්. එහෙනම් පුතේ ඔන්න 1 2 ඔන්න මගේ චූටි දුවේ පුතේ ඔන්න වැරදුනා අප්පුඩියකුත් ගැහුවා. 1 2 නෑ හරි 3 හරි කවරලේ එහෙම තමයි හරි ගන්න ආ දෝත පුරා ගන්න. අරන්දුවන් ඇති වෙන්න අරන්දුවන්. කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අවුරුද්දට අපේ දිහානේ ගම් එනවදෝ. අලියට ඇහැට බීමේ තරඟයේ ජයග්‍රහකයන්ට තෑගි ලබා දීමට අපේ අධ්‍යක්ෂතුමිය අතින් තෑගය ලබා ගන්නේ අලියට ඇහැට බීමේ තරඟයේ කවුද? නෙතිඳු තෙනුලත්. නෙතිඳු. එයාද නෙතිඳු? මේ පොඩ්ඩක් ඉන්න නයනතාරා මිස්. මේ කීවෙනි තෑග්ගද? දෙවෙනි තෑග්ග. මගේ අම්මේ තෑගි ඔක්කොම ටික ගනී වගේ. එකද? තවත් තරඟවලට ඉන්නවද? ඔව්. ආ හරි. හොඳයි. තෑගි ලබා දෙමු මිස්. හරි හොඳයි. එතකොට දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යා මේ තරගේ ජයග්‍රහකයාට තෑගි ලබා දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. ප්‍රථම ස්ථානය ලබා ගන්නේ මනුක ලෝසත්. ප්‍රථම ස්ථානය මනුක පුතා. කෝ මනුක පුතා? ආ මනුක පුතා. ඔන්න මල්දම්
ඔබට පේනව ඇති බේසං වලට වතුර පුරවලා තියෙනවා. බේසං වලට වතුර පුරවලා තියෙනවා. අන්න අර පැත්තේ බෝතල් ටික සෝදානම් කරලා තියෙනවා. දෝතට අරගෙන ගිහිල්ලා බෝතලේ ඉක්මනින්ම පුරවන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. 2 3 දුවන්න. ඔය තියෙන්නේ හොන්න පොකුර රංචු පිටින් දුවගෙන ආවා. බේසන් 2 තියෙන්නේ. ඕක තමයි දක්ෂතාවය වෙන්න ඕනේ. කොහොමද බලමු අපි මේ පැටව ටික තමන්ගේ කණ්ඩායමේ වතුර බෝතලේ පුරවන්නේ. අවුරුදු ඇති කුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවි නව අවුරුදු ඇති කුසිරු සලඹ මහද නද දෙනා හොඳයි, එහෙනම් තරගේ ස්ටාර්ට් කරනවා. 1 2 3 ස්ටාර්ට්. නටන්න නටන්න, තොප්පිය ඔළුවටම දාගන්න, බොරු කරන්න එපා, ඔළුවටම තොප්පිය දාගන්න. පරම නිධානේ නැන්න උඹ නැනේ අනේ හොරක් කටු හෙමින් ඇනේ උස්ම ගියත් සපයි දවාලේ මාවත් දිරවුවා දොමේ හැන්දවේ ආලෙන් මර දේශ
come on. හයියෙන් හයියෙන්. තරගයේ උණුසුම් අවස්ථාව හැමෝම දෙන්න හොඳ අත්බල සන්නාදයක්. අවසන් තරගකරුවන් දෙදෙනා අතරින් ජයග්‍රාහකයා කවුරුන් වේදයි බලමු. සිනහසේ අවුරුද්ද අවුරුද්ද එහෙනම් පුංචි යාළුවනේ අපි අදට සමුගණ තමයි යන්නේ මත්තිගොඩ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ සෙනහසේ අවුරුද්ද බක්මහා උළෙලේ තවත් අදීරක් අරගෙන අපි ආයෙත් එනවා ලබන සතියේ එහෙනම් නංගි මතක් කරමුකෝ අපේ දුරකථන අංක අපේ දුරකථන අංකය තමයි 07.367.038 එහෙමත් නැත්නම් 07.562.38 අපේ ලිපිනේ තමයි 23C නේරළු පෙදෙස කිරිගම්පමුණ පොල්ගස්සුව විට. අපේ වෙබ්සයිට් එක තමයි www.dahamsevenesingitto.lk. එහෙනම් අපි අදට සමු ගන්නවා පුංචි යාළුවනේ. එහෙනම් හැමෝටම සෙනෙහසේ සතියක් වේවා. සෙනෙහසේ අවුරුද්ද. සෙනෙහසේ